යිබෝන් සු සම්දාව මෙගැමී අන වේ සිව තිසි වාර්තාවසරුවීම කොට ඔබට කිය වාදධනරෝපන රාත්්‍රේ දාහය ප්‍රධාන පත්විකාශය සම්මයෙන් මම කරනජයකොට. මම විශාරාදයෙන්ට ප්‍රතිමින් අවධාන යමු කරන්නේ දව සනසුම් කළ ප්‍රධාන පුවත් සිරස් තල වෙත. පැසිල්ගේ නම මැතිවරන කොමිසමටේ දවුරුන් දීම බ්‍රහස්පතින් දා සිදුවන ලකුණු. මරිපුූරක අතුරු වෛ්‍ය වර්චනය අවසන්. උත්කෝෂණ හා රැස්වීම්තා නම් නව නිරෝධයන රීතීන් පනවයි. පලාාත්පාලන ආයතනවල දෛනික කොන්ත්‍රාත් අනියම් සෙවකයන් ස්තිර සේවේච. මකීන් එක්කම රුසියාකුවන් ඥානයක් අනතුරට. ්‍ර ලකාකවත් මහජන කීන සමූහාණදුවත් අතර රාජ්‍යතාන්ත්‍රක සබඳතාවේ හැට පස්සු නිංවස්සරේ වගේම කියීන කොමියනිස්ට පක්ෂයේ සියවන සංවස්සරය වෙනෙන් සමරුකාසියක් නිකුත් කෙරුණා. රුපල් දහස්සේ සමරුකාසිය ජනනාපති ගෝතාවේ රාජිපක්ෂ ැතිතුමා වෙත පිගැන්වුණ. හබැක්ව අිපති හචරය ඩ ලක්ෂෙන් මහතා සින් ජනාධිපතේ කාර්යාලේද මෙමරපල් දහසේ සමරුකාසිය ජනාධිපති ගොටාවේ රජ පක්ෂමැතුමාවා මෙමත පිගැන්වා දෙරට අතර දිගකාලන මිත්‍රත්යේය සහ අන්‍යෝ්‍ය සමතාවේ ගරවානත සංකෙ තැක්ට සයි එම කාසිය නිකුත් කරඇත්ේ. ශ්‍රීලංකා සහ චීන ජාතික දජශමකින් ෙලම්පකුණ හහිදරජ පක්ෂරඟගහල දිරි පපසපෙනුම කාසිය මධදේදක්වාතිබෙනවා. රාණ සමරු කාශය පන්සයක් සහ රිදිී සමරකාසි දහක් නිකුත් කරන වයි මහ බැංකව නි බේදනය කළ. ලකා පපුදජන පරමුණේ පාර්ලින්ත මන්ත්‍රී ජයන්ත කටගුඩ මහත්මයා පාලිමිින්ත මන්ත්‍රේ දුරහෙන් අද ඉල්ලාසුනා.ඒඉල්ලා ස්වමෙන් පුරප්ාඩුුණු ජාතිකළ ස්තුමන්ත්‍රේ දුරට. බැසිල් රාජපක්ෂ මහත්මය නම් කරන්න දාල ලිපිලේක මැතිවරන කොමිසමට අද පස්වරුවේ මහර දුන්න. බැසිල් රාජපක්ෂ මහත්මයා මන්ත්‍රී දුරට නම් කිරීම සහන්යෙන් සකච්ඡා කරන්න මැතිවරන කොමිසම හෙට පෙරවරේ රැස්වෙන්න නියමතයි. ප්‍රසාකච්චපෙන් පස්ස තමයි බෙල් රජපක්ෂ හත්මයාගේ නම ගැසට කරන්න පියවර ගැනන්නේ. ලංka දජන පෙමණ තික ලස්තු න්ත්‍රී ජන්ත කැකඩ මහතා තමන් පාලිමෙන්තු මන්තී දුරෙන් ඉල් අස වන බව ෙිතව පලිෙන්තු මහලකම් දම්මික දසනක මහතවිත් ැුම් න්න යන ශ්‍ර ලංක දදුජන පෙරමණ ජතික ැස්තුමන්ත්‍ර දුරේ රක් පාඩුවක් ඇතිවිතිබෙන බව පාලිෙන්තු මහලකම්රයා මැතිුණ කොවිස මේ සභහපතවරයා බැත ලකිතව දැනම්දිීමට පීවර කත්තා. ක හ න්ත ද පෙරමන නි මත ාතික ස වි හයික ැසිල් රාජපක්ෂ හතා නම්කිරීමට අදාල ලිලේෙකන එම පිරව ේකම් පලිමේතු මන්ත්‍රයේ ස ගර කාරවස හතාගේ හැවමීම බැතිවරන කොමිසම් වෙත හරදීම සිදගුණා. ට ප ල ම තු ප දන න්න ස පති ල පිට ම ගන ව ල න පල ම තුර රද. ලගීම ගු ොකතුම අ ැත් . යෑන්ත කරගුලට බල කල්ලා යමක්ගන්නඩ බෑ එන හිතන්න ඔත්තප මේ ඇසීම කළේ මේ රට අනාගතය වෙනුවේ අවබෝධයක් තියන දක්ෂකමත් යන පරිවිත භාවයක් තියෙන හැකියාවක් තියන උමනාවක් යෙන. පැයි විසිාතරය පැෑ විස්සක්කිතර ඒ සේවර පුළන් කෙනෙක් කැරියට බැසිරට යික්ෂ ඇතුමවා අපේ අඳුුවගන්න තියෙනවා. ශ්‍රී ලංකා පොදුජාන පෙරමුණේ නිර්මාත්‍රවරයා පාර්ලිමේන්තුවට යනඒ වගේම ඉතා වගී යුතු. ඇමතිකමක් අරගෙන මේ රට වෙනුවෙන් මේ රටේ ආර්ථකය නැංවීමවෙන්නේ නවශ්‍ය කාය භාරය තුමා විසි නිටු කන්නවා. අපි අද දින එතුමාගේ නම ගෙනැවිත් බාර දුන්නා ගරු ජයන්ත කටකොඩ මැත්තුමා ඉවත්වීම මත ඇතිවෙච්ච පුරප්පාඩුව සඳහා බැසිල් රාජ පක්ෂ මැත්තිේතුමාන්ගේ නාමය යෝජනා කරේ පක්ෂෙන් පාලිමේන්තු මන්ත්‍රීවරක ෙස පත් කර ලෙස ම ිතන්න්නේ යදාල කටයුතු අදහෝ හෙට දින සිදුවේවි. අනිද්ධ දිනේ පමණ දියරුම් දෙන්න බලා පොත්තුවක්තියෙන. ල් පක්ෂ හ ාතික ලයි න්ත්‍රී රට නම්කිරීම සබන්ධද සාකච්චක්කීමට බැතිවරන කොමිසම හිට පෙර නොවෙට රැසීම නීමමතයි.ඉන්න තුර පාලිෙන්තු න්්‍රවරෙකු ලෙස ැසිල් ජපක්ෂමතාගේෙන් නම ගැසට කරනු ඇති. ඉල්ලීම් දා හතරක් මුල් කරගෙන සෞඛ්‍ය සේවේ පරපූර හා අතුර වෛද්‍යවෘතිීන් දා හතරක් ආරම්භ කරල තිබන වැඩවර්ජනය අත්හිට වන්න තීරණය කරනා. ඒ අමාතය පවිත්‍ර ව්‍යර්‍ය මහත්මේ සමඟ පැත්වුණු විශෂ සාක්‍යාවකදේ තමන්ගේ ඉල්ලීම් පහකට වෙසිනුම් ලබා දෙන්න. එකඟතාවලබාදු නිසා කියලයි වර්්‍යනයට එක් වූ වෘතිය සමතින්නාකයන් සඳහන් කෙරයි. ම අතර ජනතාව ඒකරාශවීම් පොදු රැස්වම් වගේ උද්ඝෝෂණ පැත්වීමෙන් කොරුණ ෛරසය පැතිියයාමේ අවධානම වැඩි වෙන නිසා. එවැනි ක්‍රියාකාරකම් කරන්න ඉඩ දෙන්න එපා කිය ෞඛ්‍යත්යක් ජනරල්වරයා පොලිස් පපතිවරයාට දැනම්දීලාතිය. මහජන සෞඛක පරික්ෂකවරු ැතුරු ෞඛ්‍ය සේවේ පරිපූරක සහ අදරු වයිදවෘතිින් දාහතරක් ඉල්ලිම් දාහතරක් මුල්රගනමින් පසු කියය දෙවනදා සංකේත වැඩවර්ජනයක නිරත වනාා. ඉට නිසි ප්‍රතිචාර නොලපීම හේතුවෙන් ඕුන් ඊ ව දස්සන සිට අකන්ඩ වැඩවර්ජනයක නිරතවීමටයි පීවරකනු ලැබේ. කෙේවුවද අමාතය පවිත්‍ර වඥ්‍යාරචිමහත්ම සමඟ පැවති සංකචාවකින් පසු වර්ජනාව සංකිරීමට පියවරගත්බව පරිපුූරක වෛතිවෘතේදන්ගේ ඒහ අබද බලමන්ටල සහපති රව කුම දේශමහතා සඳහන් කලා. අදවස සිද්ධවෙච්ච සාකච්චාවේදී බහෝකාරණ නිවැරදි කරගන්නට සෞඛ්‍ය මාත්‍යවරේගේ පැත්තෙෙන් විශාල් උත්සයක් අරන් තිබ්බ අමාත්‍ය මණ්ඩලයක්ත් එක්ක මේ කතා කරා කියලා එතුමිය කිව්වා ඒ සඳහා එකඟතාවේ ලබුණ කිය එකත් කිව්වා. එඒවගේම ලබන සඳුදාදිනේදී මේ සිදධ වෙච්ච වැරද්ද නිවැරදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩ පත්්‍රිකාවක් අරගෙන යන්න එතුමිය. ලිකිතව අපිට පොරොන්දුවක් ලබා දුන්න මේ ලිකිත පොරොන්දුව අපි විශ්වාස කරනවා අපිට පවිත්‍රදේවී වනි්‍යාරච්චි මැතිනය විදියට. ක්්‍ය මාත්‍යවරිය දෙන පලවෙනි පොරොන්දුව ඇතින් මේ පොරොන්දුව පිළිබඳව අපි විශ්වාස කරනුවා. මෙ අතර රජසේවා එක්ත් හෙද සගමිස පපති පොජච මුරදත්තෙටවේ ආනන්ද ස්වාමින් වහන්සේ මාධ්‍ය මෝකට එක්මින් සඳහන් කළේ ජනාීපතිතුමා සමක පැපති සකචබේදී ගැටලුවලට විසඳම් ලබාදීමට එකඟතාවය පල කළේ සෞඛ්‍ය ශේෂත්‍රය අනෙකුත් සංගම් නියෝජනය කරන සියලු සාමාජික සාමාජිකවන් වෙනෙන් බයි. எதக்காரி மண்டலேட்டு மமக்கியனாப் பැහதிலவு கேக்கனா கேனேவா பிரிகண்டத்தைப்பா முணவாரி පஷஸ்்නத் තිவனாணங அே සங்கமிங்க ஆண்டு අපි தௌளதுரடப் ජனாதிபத்துමාගේ சொமகி விශ්වාசிය தහரு කරමින් இதரிய கராப்பி இல்லந்திராகනීම අපි கடைතු කරணவா எனக்கு பமணாய் வேராய மதக்கරන්නේ ஒබேதிரிපப்பிவනිසා ராஜජ சேவே பෞத்தரேකට මේவரப்பு සාதிහි மேராதேன ෙනත් ப சந்தோசிமங சீபත්க்கிற දෙවා ජනතාව වැඩි වශයන්නේ ක්‍රරශී වන රැස්වීම්, උද්ඝෝෂනාදී ක්‍රියාකාරකම්, නැවත දැනුම් දෙරතුරුත් තහනම් කරන්නට පියවරා රන්තියෙනවා. නිරෝධහන නියෝගවල්ට ආදාලව පොලිසිය මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා කියලයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. අද දින සෞකිසේවා දක්ෂ චන්රාල්වරයා විශේෂ නිරෝදායන නෝගයක්න උත්කරති බෙනවා. එම නිරෝදාායින නියෝගගේ සඳහන් වෙන්නේ රැස්වීම් උද්ගෝෂණ වැනි ක්‍රියාකාරකම් මගින් කෝවිD් දහන මේ රෝගය ව්‍යප්තවීමේ අවධානමක් ඇති බවයි. එඒය අනුව එවැනි ක්‍රියාවලින් වලකින ලෙසට සියලු පාර්ශවකරුවන්ගේ නිල්ලා සිත් නෝ. කෙේවෙටත් මෙම නිෝදායන නියෝගයට පටහැනිව යම් පාර්ශවයක් කටිතු කරන්නේ නම්. එවැනි අයට එහිව නිරෝධායනසා රෝග වැලැක්වීම අත්‍යානතේ ප්‍රතිපාදන අර්ථ. තුකරීමට ්‍රී ලංකා පොලසියටට සිදුවෙනවා එනිසායි එවැනි ක්‍රියාවලින් වැළක සිදුන ලිසට ඉල්ලා සිරි පළත් පලන අතනවල සේවය කරන අනියම් දෛනික වගේම කොන්ත්‍රාත් සේවකින් කඩිනමින් ස්තීර කරන්න පීවරගන්නවා කියලා ජනක බඩාරතෙන්න්න කෝන් අමත්‍යවරයා දැනු නෙනවා ලත්ාලන ආයතනවල අනියම් දෛනික හා කොන්ත්‍රාත්පදන මත අටදහසක පමණ පිරිසක්සේ නිර්තව සිටනවා ඕන් සේලු දෙනා කඩනමින් ස්තිර කිරීමට අවශ්‍ය කටයතුර ලෙස ග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවිතිසාකච්ඡපේද. අග්‍රමාතවරයා උපදස්තුන් බවයි. අමාත ජනක බණඩාර දෙෙන්නකොන් මහ පවසන්නේ. කුමන අභියෝග පැවතියද ජනතවාදී රජයක් ලෙස ජනතවාතී තීරණ කැනීමට රජය පසුට නෝන බව අමාතවරයා වැඩදිරටත් පෙන්වාතෙන වා. මෙබසේව කැන් තර කිරීම සඳහාවන යෝජනාව මුදල් අමතවර ලිස ක්‍ර අමත්‍ය මහින්ද රංචපක්ෂ හතා මිලඟ කැබිනට රැස්සීමට ඉදිරි පත්කිරීමට නීමට පවයි අත්‍යවරයා වැඩදිරුටත් පසන්නේ එක්දහස් නොම සය හැත්තයාට අංක දහසේදරණ විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන්න කැබිණට අනුමතිය ලැබිලා තියෙනවා. අමාත්‍ය රමේෂ් ප්‍රයන හතා අද කැිෙනට තයරණ දරුම් දෙන මාධ්‍ය හමුවයේදී මේ සම්බන්ධයෙන් පැහැදිලි කලා. ශෂ කාර සාදනය සඳහා විශ්වවිද්‍යාල පිටීමට වශ්‍ය ප්‍රතිපාද ඇතුළත් කිරීම සඳහ දසම හැත් ටේ අක හ විශද්‍යා පන ැබන අු ැති ල ති අනුැති ලබ ල වා ද කා තුල සවබග දක් වැඩ සටහන කා ුරු හුණ විශවවිදාල. එම හෙද හු ශ්වවිද්‍යාල ප ප්‍ර ත ම සහම විශද්‍යාල පනත සශෝධනයව වාගේ දැන විශවවිද්‍යා ොැති දිස්්‍රි කාරනයරමින් නාගරික විශ්වවිද්‍යාල ථාපනයකින්ක් හත් එම ප්‍රතිපානයටතේ. හකම්ලසෙනවා අර්නලෝස අරක්කු නිෂ්පාදන බලපත්‍රය දීලා ඇ අය බලපත්‍රය අහෝසි කරන්නේ ඔබතුමක් කියපු කරුණුවලට ඇත මුදල්ලමමාත්‍යංශය හර උන්ට ගෙව යුතු තිබුණු හිග බදු මුදල් ගෙවීමට එකඟවීමෙන් පසු අදාළ පාර්ශවය මෙම ව්‍යාපාර කටයුතු කරන්න අවසර ලබාදීලා තිබෙනවා හැදැයි අපි සඳහන් කරේ බොහොම පැහැදිලියොම මේ හා සම්බන්ධෙන් මේ විශාල මූලය වංචාවක් සිදවෙලා තිබෙන එනිසා ඔුන්ගේ එක්‍යාපාරයක් මේ හා සම්බන්ධින් බන්දි ගෙවලා නැවත සාධර්ණී කරනයකට ලක්කරණයාම ට සාධාණි කරය කරන්න ැ න් සම පි ද ෝජනත් හි දුවන්ට එකෙ බින පන්ඩේ සෑම කෙක් වො ඉල්ලසටේ බිනට පන්ඩල ජනක් . කොරෝණ පනතයේ වගන්ති පහක් ආණඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රෂ්ඨාධ කරනය දනුම්දීලා තියෙනවා කියලා කතනාකරයා බාර්ලමීන්තුටදනුම් දුන්න. මෙ අතර කොරොනාවට ගොදුරවුණු නවසේදහන් නවයක් අද දවසේත් වාර්තා වෙලා තියෙනවා. කොහොමුණනත් ආසාධිතයන් එක් දහ සත් සේදා හත් දෙෙනෙක් පපුූර්ණ සේ ලබල අදෙරෝ හල්වලින් පිටවගිය. රෝන රස තාවකාලික විධාන පනත් කෙටුන් පතෙහි වගන්තිි පහ ආන්කම විවස්ථාවට පටහැනි බව දැනන්ද ඇැයි, අද පාලිමිතුවිද තානයික මහින්දයාපාගේේවර්තන මහතා ප්‍රකාශ කලා. පනත්කෙටුන් පතේ අනිකුත් වගන්ති ආන්කමවිවස්ථාවට පටහැනි නොන පැවින් ඒවා සරල බහුතරයකින් සම්බත කරගතැකි වෙනවා. ්‍රේ ාිරන හමේ අ ියෝග ලක්කනල ො දහන කාලක මට පන ට පත පිබඳ ්‍රේ ා ර දැන ට ැතෙම පුදගල ්‍රේ ාි කන නිස මටලි පනත් කෙටුම් පත් සම්බන්ධය තිරය ලබාදය අතර ොස්සන වගන්තය කොවි ධනේ සම්බන්ධ තත්වය තුන්වනසා හතර වස්ථාවත් සමඟ අනුකූල න බැවින් ආඩුකවිවස්තාව අසු හතර වැනිවස්තාවට අන විශේෂ බහතර චන්දය සම්මත කරීමට සහ. යනමත විචාණයකති අනුමත්ත කරීමට වශ්‍යවේ. එසේ වුවද දොලෂණ වගන්තියේ වූ අර්ථනිරූපණය සංශෝධනය කළහොත් එම අනන්න කූලතාවේ ඉවත්ත යනු ඇති බැවින් පනත්කෙටුම් පත සරල බහතරයකින් සම්මත කළ හැකිය. පසු කියය අපෙල් විසි පසන දයින් පසු මෙනටින් දෛනිකව වාර්තාාවූ අඩුම කොරුණා ආසාතිතින් සංඛ්‍යාව ඊීතිනය හතුනාගත්තා. ඒ ආසාතින් අටස හැට නමයක් ලිසයි. ම පිසි පනස්තු දෙෙකු විදේශකතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන්නපා. එයහනුව මේ දක්වා මෙරටින් හමුව ඇති සමස්ත කොරුණා ආසත්්තිීන් සංකඛ්‍යාව දෙක්ෂ හැට හද්දහස් හරසියෙදහ අටක්. ඒ අතුරින් විසි හයිදහස් පන්සිී හැත්තේ දෙදෙනෙකු රෝහල් කතව ප්‍රතිකාර ලබනවාා. මෙට සුව ලබූ සමස්ත කරුණා ආසාධතයන් සංඛ්‍යාව, දෙලක්ෂ තිස් හයිදහස් නමී හත්තුලිස් දෙකාක්. විවාහ මංගල උත්සවවෙසේ වාස්සපයන්ගේ එකතුව මන්ධ්‍ය හමුවක් පවත්තුමින් රජින් ඉල්ලා සිටේ මංගල උත්සවයකට සබන්ධ වෙන සං්‍යාව එකසී පනහහි සීමාවටයට අත්ව එම උත්ස පැවැත්වීමට අවසර ලපාතින ලෙසයි. සුවන් වැකියාවක් විදිහට තමන්ගේ බූතිය කරන මේ ශේතයේ පිලිසගැන ජලිත්වරක් අපේ කල්පනා කරන්න ඕනේ කල්පනා කරලා ඔවුන්ගේ. ්‍යාලය නැවත පටන්ගන්න. වැඩපිළිවෙලක් සකස්කිරීම තමයි මංහිතනවා රජයක වගකීම. ඒ අවස්ථාව අපිට ඉක්මනින් මුදා කල්ලදේ කියලා බලාපොත්තුව වෙනවා. ශ්‍ර ලංකාව සමක එක් තරකා ල ටෙක්ු ංගලත් ක්‍රකට්කන්ඩයිම් නිරෝධෑනයටට ලක් කරතිබෙනවා. එම ක්ඩයිමේ ක්‍රිනිිකින් තුන්දෙකුට සහ ලමනාරන්න ඉල්ලතරින් සිව දෙෙනෙකට, කොරුණ අ වයිරසේ ආසාධෙනව ඇති බව තහරුවීමින් අතුර යි මම්පිය වග ැඇති. ලකා තරගාවලින් පසු එංගලන්ත කණ්ඩයිම පාකිස්තානේ සමක එක්දින තරගලියක ටෙක්පීමට නීමිතව තිබුණා ඒසන හා සිදුකළ පCR පරක්ෂණවලදී මෙම ආසාතිතින් හන්තිෙන හඳුනාගැෙනුුණා. මේ අතර එංගලන්ත රගාවලට සාකයූ ශ්‍ර ලංකා ක්‍රිකට් කණ්ඩයිම් අදති වෙනට පැමිනිා. ඔවන් තින අටක නිරෝධයනටයම රීමට යිipවරගෙන ඇත්තේ. විශ්්‍රාමික සිල් ඉංජිනේරු පෂD. වෛත තිලක මහතා තම පෞද්ලික ධනිපරිත්‍යකින් සි යිප ෝේ න් හරක් ිතක කනිි හ අවශ්‍යරපියල් ලියන තුදශම දෙකක් ජාතික සෞඛ්‍ය සංවර්ධන අර්බදලට බැරළලා. ඒ සනිටුවන් කරමින් ජාතික සෞඛ්‍ය සංවර්ධන අර්බදුරෙල්ලේකම්. එසේ ධර්මවර්තන මහතා ඊට අදාන විසිත් පත රාජාමත සුදර්ශනය ප්‍රණන්ධපුල්ලේ මහත්මේවෙත ඉරිපත් කළලා. දසිල් කකෝට් ග්‍රන්තය අග්‍රාමාතය මහින්දරාජ පක්ෂ මහතාට පිළිගැවීම අර්ලිය ගහමන්ද්‍රයේදී සිදනා. ශ්‍රීලකාව චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලිවෙන්ියූ හතා විසින් මෙම ග්‍රන්තේ මුල් පිට පත මෙේ ආග්‍රමමාත්‍යවරයා වෙත පිළිගැන් වවා ඒ මහතා සහ චාමර රන් මන්්ඩල මහතා එක් වයි කෘතිය රචනා කර ඇත්තේ. මෙම ග්‍රන්තයෙන් පසුගේ වසර හයක කාලය තුළ චීන සංස්කෘතික මධ්‍යස්ථානය ඔස්සේ සිදු කළ සුවිශේෂී වැඩසටහන් ආවර්ජනය කරතිබෙනවා දෙදහස්දා හත්‍ර වසරේ සැප්තැම්බර් දාසේ වනදා එවකට ජනාතිපති දුරේ හෙව වූ වත්මන් අග්‍රමාාත්‍යය මහින්ද රාජවක්ෂ මහතාගේ හා මෙරට සංචාරයක නිරත වූ චීන ජනාතිවදි ශී ජිම්පීන් මහතාගේ ප්‍රධානත්වෙන් දකුණු ආසයාවේ පලමු චීන සංස්කෘතික මධ්‍යස්ථානය மி ஆரம்ம்பகண සமகி ජනபவேගේ ப මெතු மாන්त्र්‍ර மிந்தද விජසිංහ මහත්මයා, கிීீඩ සභව සහ கிரிக்கட் පාලக்க මண்டல පටලவாගෙන තිෙන්வா කියලා நாமල් රஜජபක්ෂ අමාத்திවരයා සහන් කලා கி්‍රීඩവ සහந்தேன் දீර්ග காலி සலസ ම രயாත්മක යි രයා பிர්‍රශ්hneேකට පිළිතුருමෙන් පார்ලിமெண்තුව தி අഅධধাරණය කළ ද මයි ත් ක ග හ ා මත්තුම පති දරන ත ව පහුගේ ස ගන තුල වැඩ පිල්ල නිර්ණය කල ති ගේ ප්‍රතිපලතිීන. දාසේ ගැබබ තියන ඒ සරු කාරන ද ද ර .

<laughs> . <laughs>

්‍ර ලංකා නිහස් පක්ෂයේ දේශපාලමන්ල රැස්වීම, පක්ෂ සභාපති හිටපු ජනාධීපති මෛත්‍රයේ පාල සිරිසිෂය මතාග ප්‍රදනත්වයෙන් කොළඹදී පැවැත්වනාා. ඊට එකුණු මැතියමතුරුන් මේ විදියට අදහස් පල කළ තරද . ද පක්ෂේ දස්පල මන්ඩලසාකචා තිමනේ ගල්ල බුදත් ඉන්දු තරටුිමදව පක්ෂ ලකන්තුම බතුවල කතා කර නෑනේ දේශපල්මන්්ලි සකච්ඡාව යන්නන්නේ නෑිද කතා කරන කෙනෙක් ො නෑ ම අපේ තද කතා කරල ආදහසදය හෙරයි වැටලීමටගේ පොලිස් නිලදහරින් පිරිසකට බොරැල් සහස්පුර නිවස සංකරනණේද ප්‍රහරයක් එල්ල බොනා එ ප්‍රහාරේදී තුවාල ලබපු බොලිස් නිලදහරෙක් ජාතිකරහලේ ප්‍රතිකාර ලබනවා සහස්පුර නිව සක පුදල ස ෙරු ැ ලැ උතුරතුරක්ම ොල ොලසි නිල් ධහරින් පිරික් ඔහු අතර ගො ැනීම තුත් සහ දරවා එහිද දත් කයාගේ ාතන් සහසල්වසයන් ට විරෝධහ පල කිමත් සමග ු සුම්තත්වයක් ඇති බට අද පුදගල හෙරුයින් සමඟ අතන ගොට ගැනු අත හිදීතුව ලබ පොලිසි ල හ . ගමට ස්‍යවේදනය ව්‍යාපෘතිය අර්ථයේ ඉදිකෙරුණු පළමුෆෝජී කුළන, ිලිටිය කච්චිල ගම්මානයේදී විවෘත කරුණා. දිවේනේ දුස්කර ග්‍රාමියය ප්‍රදේශ පෝජීතාක්ශිණින් බලකැන්වීම කඩි නම්කිරීමට ශ්‍රලක්කා විදුලි සන්දේශ නයාමන කොමිෂන් සභාව ගමට සන්නවේතිනය වැඩසටන අරම් කලා. එක්තේ ඉදි කළ මෙමක්කුල වුණු ඩයිලොක් ආසියාට සමාගමේ මෙහෙවීමෙන් විවෘත කරුණා. රටම ඩිජිටල් පහසුකම් වලින් බලගැන්වීම, ඩයිලොක් ආසියාට සමාහගම ගමට සන්න්‍යවේදනය වැඩස දැනටතේ අලුතින් සන්න්‍යවේදනු කළලුණු ඉටිකිරීම, කුරුණෑ කළ රත්න පුරැතලු දිිස්ත්‍රික ගණනාවක ආරම්භකරතිබෙනවා. වෙෙන් රපල් බියන පහහිදශ මයක් යෝජනයකරීමටයි එම සමාගම කටයතු කරත්තේ. වෙදුලින් සදේශ ්‍යයාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂි නන්රල් ඕෂද සේනනායක හා ඩයිල්ලොක්කාසියාට ෆල්සි සමාගමේ සමූහ ප්‍රධාන විදායක සුපුන් විරසින් යන මහතරන් මෙම අවස්ථාවට එෙක්ව සිටිය. මෙ අතර ගමට ස්‍යවේදන ව්‍යපෘතිීර්ථයේ පලංගුට වැලිකේපොල පන ප්‍රදේශ ඉදිකල පෝජි කුළුණන විෘත්ත කරුණ. මොබිටල් නවීන තාක්ෂණය ජනතාවට සමිපකිරීමේ අරමණින්ඇවෙදලි සන්දේශ ්‍යයාමන කොමිෂන් සභාව ක්‍රියක්් නන්වා ඇතේ. ගමට සන්නවෙධන ව්‍යපෘතියට ඉදි කරහු එමකුලින් දෂකර ග්‍රාමල්තරව සම්පහක ගම්මානතියකට අකන්්ඩව පෝජී තාක්ෂණය ලපාතිීම සිදුවෙනපා. ල්. මොබිටෙල් සමූහ විදායක නිල්තරී ලින් සෙනවෙරත්ත මහතා මෙහිදීකයා සිටේ දෙදහස් විසිතුහවනවිට රටෙන් මලියන දෙකක ජනතාවට අධිේී ඉන්ට්‍රෙට් පාසුකම් ලපාතින පපායි. අපේ රටේ කාබනික වගාව මොන ආකාරයේ බාධකාවත් අකණ්ඩව පවත්වාගෙනයන්න හැම කෙනෙක්ම පෙරමුණ ගන්න ඕනි කියෙලා ஆஸ்ரேලියාව அ අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවකට කාපනිික වගාව උගන්නපුූ රනිල් සේනානායික මහාචාර්වරයා අවතහරණය කරනවා. රටවල් ගණනාවක කාපිනික වකාව පිළිබඳ අව්ෝති ලපාතුන් හබුත්තලේ බෙර කළ පදිංචි මහචාරව රනිල් සේනනාකමහතා, ැලිට මල් පොතිපදේශයේ අකර විසි දෙක වනහරිත වනගාවක් පෞත්වාකිෙන යනවා. අතිතේ මෙරට පැවතුනේ කාබික වගවක් පමණක්වවයි මහාචාර්වරයක් පින් වාතෙන්නේ. කොහොම ඇත මේ අවුරු දහස් ගනන්වල පිකෘෂ කරමය කලලා මනිසු ජීවත්තුන. එහි අන්නේ යන් දෙයක් විරන්ට කැමතිනන් වෙලෙන්ද ඕන දෙද කියයි. අර ප්‍රසායිනක පෝර මල්ලදිහය බලබල ඒකයි වටිනාකමගේලා සම්හරු කියනවා. ඒ පුද්ගලයෝ ඇක්කට බලලා තියෙනවද. අපි පරිසය කොහොමට ක්‍රියත්මක වන්න ේ. දම්මාම් පෙර අපි කොහොමද කෘෂිකමය කෙරුවේ මේ किසි දෙයක් නොවීම සා මේ මිනිසුමව මේද කියා රටේ ජනතාවක් බලාගන්්ඩ ආරක්ෂ කරන්න තියෙන්නේ අපේ ආණඩුවන ඉතින් ආ්ඩුව හර හා අපේ සෞ කිය ආරක්ෂා කරුව නත්තම් පෙනෙන්ඩ පෙනෙන්න්ඩ අපේ සෞ කිය නතිවේගෙන යනවානම් පිවරක් ගත නයුද. ොන්නුව ඇහර පදිංචි ප්‍රේමසිරි තිසේ රම්මතා වසර පාකපමන කාලයක සිට කාමනිික පෝර් පමනක් යුතාකනමින් දේශය විවගාවසිදු කරන පා සුදු හීනටි රත් දැල, කරල්ලුතුඩ සුවදල් මෙ වන ඊට වග කර ඇති අතර සාර්ථක අස්වන්නක් මින්ම ඒල් අද හමක් ලබෙන බව උපවසන පාකිසිම පඩුවක් නං වෙලානෑ ලබයි අපිට මේ ගොවිතන මංහක හිටිය පාර්ලිමේන්තුවේ කියනවා මේකාපිලික පොරෝට ගෝ රට ආරගයක් කියෙනවා කියන්න සායිනික පොරෝටතාවරතු පහක්ම රට ගියත් හර හිකයක් කියෙනවා එක පොලො විනාසේලයිවරයිද. හැම ගොයිමහත්තයකොට ම කියන්නම බවු ජතික සමාගවට බොරුවට කඩයනගේ උද්ගෝසන නොර ජනාලපයොත්තුමා ගත්තේ තිහින්දුවට සාක් සාත්යෙන්ට වැඩ කරන්න. මේ අතර කාබිනිික පෝර පමණක් යුතාගනිමින් ඇලහැර උඩකෝල් විලපදේශය පදිංචි, EED. ඥානස්සිරි මහතා එලවලු වකා සිදු කරති පෙනවා. වකාවන සඳහා අවශ්‍ය කාබනික සහ දියර පෝර එම වගේ බිමේම නිෂ්පාදනය කිරීම විශ්ෂත්වයා. ප්‍රධාන වකාවට අමතරව අතුරු වකාවන් සිදුකිරීම තුළින්ද. මේ වනි විට වැඩි ආදායමක් ලාගතහෙකි බව උපෙන් පාතින පා. ජනාධිපෙත්තුමාගේ වැඩක් සංකල්පය හොඳයි ඒක කොතනින් කොතර හරි විනාසකරනු. විනාස කරන කැන්නෙ එකො නිලධාරය එක්කෝ දේශපාලනය එකෝ විපක්සේ නතුවම පොහොර භාවිතය කරන්නම් හට සහවාාගයක් උදා වෙන. රසායනක පෝර අවුරදු පනක් හැටක් විතර කාලෙක යොදලයෝදල පස්ස අපි විසින්ම මරලා ජාලතියෙන් එතනින් තුරංගලා අපි අපේ අනාගතය වෙනුවෙන් යමක් කළ හැකිනම් ඒදේ තම කාබණික වගාවට අපි යොමුුවීම. රාජ්‍ය දෙවසස්ථාවේ බහන්ඩ උසස් ප්‍රමිතින් සාධාරමිගන නිර්තේ ලබාදීමට කටයතුයඋදාඇත බව අමාත්‍ය සබි රත්නා එක මහතා පවසනවා. ප්‍රදර්ශනනාගාර ජතතාආර්ශෂනය වැඩි ක ස්ාන බෞරට පත්කිීම වැඩ පිළිවෙලක්. ඒ අනුවත්මකයි. අමාත්‍ය C.Bී රත්නායික මහතා නාරහිෙන් පිට විශේෂ ර්ථක මධ්‍යස්ථානයේ පිට හැති රජ්‍ය දැවසංස්ථා ප්‍රදර්ශනකාරය අදනිරීක්ෂණ කලා. එම පදර්ශනාකාරය මේ වසරේ පෙවරවාරි මස්සේ විවෘත කරතිබෙනපා. පසුගගේ මස පහක කාලය තුළ ලක්ෂ හැත්තෑවකට වැඩි අලිවියක් එම ප්‍රදර්ශනාකාරය තුළින් සිදු කරතිබෙනපා. අලවිියට තයිති ාන්්ඩ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ ශිල්පීින්කි දයිකත්ව මත. විදිමත්ව හා ආකර්ශෂණය අයුරින් ප්‍රදර්ශනයට තබීමට පිවරගන්නා ලෙස අමත සබී රත්නායක මහතා මෙහිදී නිලධාරන්ට තැනම් දුන්නා. මත්්‍යම පාන්තිකින්ට හා රාජ සෙවකින්ට දවසාස්ථාව බන්්ඩ පහසු ිට මිීකතයකි වැඩ පපිරිවෙක් ්‍රියාවටනග ලෙසට මෙහිට ඉතැන්වැත් කෙරුණා. ප්‍රාත්ීපුවත් අවසන් මලඟට විපරම විශේෂාන්ගේ බලාපොරොත්තුවන්න. ඔබට සුබරාත්‍රියයි අ වටක පොලිසියක් ඉන්නේ පරටේ මිනිස්සුන්ගේ ආරක්ෂාවට ජාතියේ ආරක්ෂාවට අපි රටේ පොලිසිය තරම් බැනුම් අහන තනක් තවත් නැතුව ඇති ගමේ ගොඩේ කියමනක් තියෙනවා. ආහසටයි අම්මටයි නිවනක් නෑ කියලා. ඒවගේම තමයි අපේ පොලිසියේ මහත්තුරුන්ටත් බැනුම් අහලා අවලාද අහලා නිවනක් නෑ! හැබයි ඒ උන්දලා බැනුම් අහන්නෙත්. ඇනුම් පදහන්නෙත් ප්‍රටට සේවයක් කරන්න වගේම මිනිස්සුන්ගේ ආරක්ෂාවත් රකින්න ගකිහිල්ලා. පාර ඉර කපාගෙන යන අපි අඩියක් පුඩියක් ගහලා වාහනේ එලවගෙන යන අපි. හැටට යන්න කියනකොට සීයට පාගල යන අපි! අපේ වැරද්ද හදාගන්න නෑ. හැබැයි ඒ රැද දනුවම් දෙන්න දඩකොලේලියෙන රාලාහාමි නං එලෝ මෙලොවනැතුව බයිනවා. රලාහමගේ හක්මුතු පරම්පරාම මදක් කරනවා. අව්ේ වේලිවේලි! වැස්සක් ආවොත්තෙමිතෙමි, ොලිසිය රාලාහමිලා දූවිලි කකා වාහනවල දුම්රටු ගිලගිල පාරවල් ගානෙ ඉන්නේ ඇන්ගේ අමාරුවටවත් ජොලියටවත් නෙවෙයි. ඒකඒ මිනිස්සුන්ගේ රස්සා වුණනාට. අපේ රටයි ආර්ක්ෂාවෙනුවෙන් තමයි ඒ හැමදේම කරන්නේ. ඒම ඉන්න පොලිසියේ මහත්තතුරුන්ට නේතිය වකින්න යනකොට. හො මැකම් මේච්චල් කරන්න යනකොට. වටම වනසන කුඩ්ඩොටික අල්ලන්න යනකොට. ගම එක්හු වෙලා ගුටිබැට දෙන්න තත්වයට පට පත්තිනානං. එක පැත්තකින් හරිම අවාසනාවක්. අනික් පැත්තෙන් දැවන්ත අනතුරක්. එක නිසා මේක වෙන්න දෙන්නම බැරි දෙයක්. හැබැයි එහෙම දෙයක් අද සිද්ධ වුණා මහ දුරක ගමක නෙවෙයි. කොළඹ මැද්දේ. බොරැල්ලේ සහස්පුරේ නිවාසංකීරණයේ කුඩ්ඩෙක්ව අල්ලන්න ගිය පොලිසියේ කට්ටියට කුඩ්ඩගේ ඥාතීන්විතක් නෙවෙ. අආහල පහල උන්දලත් කැත විදිහට පාරදිල තියෙනවා තුවාල වෙච්ච පොලිසිය මත්තෙක් ස්පිරිතාලේ. තවත් අයට තුවාලයි කුඩ්ඩවනං අල්ලගෙන තිෙනවා. හැබැයි වෙච්ච සිද්ධියනං ලොකු අනුතුරක සිග්න ලෙක් වගේ මේක පුංචි සිද්ධයක් විදියට ආහක බලාගෙන හිටියොත්? ප්‍රභාකරන්ගේ ත්‍රස්ථවාතයටත් වැඩිය එහාගිය ත්‍රස්ථවාදයක් ඇතිවෙන්න පුළුවන්. පොලිසි උන්දෙලා දියරුම්දීලා ජිනිෆෝර්ම එක අඳින්නේ. නීතිය රකින්න ඒක ඒ විදිහටම කරෙනවගේම කරන්නත් ඕනේ සහර ක්‍රවාලාහමිලා අඩු පාරු නැතුව නෙවෙයි කුඩු බිස්නස් කරපු එස්සයි කෙනෙක් ගැනත් පහුගේ දවස්සල අපට ඇවුණ. පොලිසිය ඇතුනට ගිය පුංචි දැරියකට ලිංගික අනන්තෙට්ටන් කරපු, රාලාහාමි කෙනෙකුගේ අසමත් ජාති වැඩකුත්. ඊය පෙරේදා එලියටවා. ඉදිහාසෙත් යම්යම් උන් දෙලා හොරකම් ැරකම් වලට සන්දධ වෙච්ච සිද්ධි පොලිස් පොත්වල ලියේවෙලා තියෙන. සමහර උන්දලා තවමත් මහවුළුගෙදර, නීතිය නවන්න ගිය සමහරක් පොලිස්පතිලටත් වෙච්ච දේවල් අපිට රටට අමතක නහැ. හැබැයි ඒවක් කොම වුණත් පොලිසිය මහත්තරු කරන්නේ සුළුපටු රාජකාරයක් නං නෙවෙයි. රයක් දවාලක් නෑ, ගයක් දුරක් ගැන දරුවෙක් මල්ලෙක් ගැන හරිියකට හොයලා බලන්නත් වෙලාවක් නැතුව ඇති. එවුන් දෙලාගේ රාජකාරිය කරන්න වෙලා තියෙන්නේෙත් මරණ සහතකය සාක්කවේදාගෙන. අපිරටේ පොලිසියට දේශපාලන බලපෑමුත් නැහැ කියලා කියන්න බැහැ. එක කාලවලදි එක එක විදිහට ඒවත් සිද්ධ වෙනවා. ප්‍රාකරං රටේ මිනිස්සුන්ව තිරිසං විදිහට ඝාතනය කරද්දි. මේරටේ හිටපුූ ජතිපතිවරයක් වෙච්ච නසිංහ ප්‍රමදාහසක කාලේ පොලිසිී හයිසයක් එක තැන කොටින්ට මරන්න දීලා ඇස්කම්පියයාගෙන හිටපු අවාසනාවන්ත කාලකන්නේ යුගයකුත්, මෙරටේ තිබ්බා. සමහරක් ඒවා අමතක කරන්න හැදුවට. අපට නං ඒවා සස්සර වසනතුරුම මතකේ තියෙනවා. හැත්ත එක කැල්දිෙත්. අසු හත අසු නව භීෂනයදිත් වැඩීමම ජීවිත බය දෙැල්ලතිබුණෙ පොලිසියටට, පොිසිඋන්දලට කොල්ලු බැහුණ වගේම! කොල්ලන්ට බය තමයි පොලිසියට ඉන්න සිද්ධ වුණේ! පොලිසිය උන්දලගේ අම්මල තාත්තල විතරක් නෙවෙයි. සහෝදොරයොත් හිටියේ මර බයේ! අන්න එහෙම යුගයකුත් කෝමාරි අපි පොලිසිඋන්දලා කොන්ට්‍රෝල් කරගත්තා! හැබැයි අද සිද්ධ වුණාවක්ගේ දේවල්නං. ලේසිෙන් අහන්න ලැබුණ හැ එන්දිියාවේ ෆිල්මලනං මේ වගේ දේවල් අපි දකිනවා. පොලිසිට එලෝ එලෝ ගහන ගම්මුන් චන්්ඩි එ ෆිල්ම්මල ඕන තරංඉන්නවා. වටේ තත්වෙෙත් එහෙම වෙන්න ඇති හැබැයි ඉන්දියාවේ එහෙම වුණට ලංකාවේ එහෙම වෙන්න දෙන්න බෑ. පොලිසියේ මහත්වරු කුඩු අල්ලන්න යනවනං යන්නේ හොරු අල්ලන්න යනවනං යන්නේ මිනිමරුවන් අල්ලන්න යන්නේ මුළු වටේ සමාජයම යාාපතට ඒම අයට ගහන තැනට මිනිස්සු පත්තලානං ඒක නරකම නරකපුූරුවා අදර්ශයක්. මේක ඉතාම ඉක්මනින් නවත්තගන්න ඕනි නියපොත්තෙන් කටන්න තියෙනදේ පොරොවෙන් කපනකාල් ලියලන්න දෙන්න හොඳමනහැ. නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න ඕනි. පොලිසිය මහත්තර වැරද්දක් කනවනං ඒකටත් නීතිය ක්‍රියාත්මක වවෙන්න ඕනි මෙතන සිද්ධිය කුඩුකාරයෙක් අල්ලන්න ිහිල්ලා වෙච් දෙයක් නිසා ඒකට අවහිර කරපු හැම්ම කෙනෙක්ම වටේ කුඩු බිස්නස්කට හවුල් කාරයෝ නෙවෙයිද? ඒ හැම කෙනාටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. අද බොරැල්ල සිද්ධච්චදේ හෙට පිටකුටේ වෙන්න පුළුවන්. අනිත්දට අන්වාදපුරේ පොළොන්නරුවේ මාතර විතරක් නෙවෙයි කන්ද උඩටටත් වෙන්න පුළුවන්. ඒක දිගින් දිගටම ගිහිල්ලා උතුරටත් පැතිරුනෝත්. ආහෙමත් ප්‍රභා කරන්නලා ගණනාවක් බිහිවෙන්නත් පුළුවන්. අන්න එනිසා මේක සුළු සිද්ධයක් කියලා හිතන්න එපා! දරුණුම සිද්ධියයක් කියලා, දරුණුම විදිහට නීතිය ක්‍රියාත්මක කරන්න. ඒම නැත්තං. අදට වැඩිය හෙට දවස අති බයංකාරවෙන්න පුළුවන්. අදත් විපරම පිටපත සුධර්මන් රදලිය ගොටගෙන්.